ඒ කුල කුමාරයාට ඇහෙනවා කවුරුවෝ හනන සද්දයක්. අනේ වෙලාවේ ඒ කුල කුමාරයා හොයලා බලනවා කවුද හඬන්නේ කියලා. ඒ වෙන කවුරුත් නෙමේ හඬන්නේ. එදා ඒ කුමරිය මෙලොවට ජනිත කළා වූ ඒ රත්තරන් අම්මා තම දුව තම සෙනෙහසින් පොඩ්ඩක් ඈත් හො යන දුකට දරා ගන්නට බැරුව අඬනවා. අනේ වෙලාවේ වහම කුල කුමාරයා අම්මව කැඳවනවා පෝරුව ඉදිරි පිටට. කැඳවලා අහනවා ඒක බලන් හංගන. ඒ රත්තරන් අම්මේ ඔබ දුකසේ ඉන්නේ මගේ අම්මා කැමති නැද්ද මං ඔබේ දුවව සරණ පාවා ගන්නවට කියලා. අනේ අම්මා දුකින් හිටියත් පොඩි හිනාවක් පාලා කිව්වා මගේ පුතේ අද මම තරම් සතුටු වෙන කෙනෙක් මේ සබේ කොහෙවත් නැහැ. හැබැයි මට මතක් වුණා මගේ මේ රත්තරන් දුව මගේ මේ කුසේ පිළිසිඳ ගත්ත පළමු දවස. පුතා දන්නවද මේ දූ කුසේ වැඩෙනවා කියලා දැනගත්ත දවසේ මේ දූගේ තාත්තයි මමයි පුදුම සතුටක් ලැබුවා. ඒ විතරක් නෙමෙයි මම කුසේ ඉන්න කාලේ මං ඕන ඕන පැත්තට හැරිලා නිදාහගත්තේ නෑ මගේ රත්තරන් දූට කරදරයක් වෙයි කියලා. මං හයියෙන් ඇවිද්දේ නෑ මගේ දූට කරදරයක් වෙයි කියලා. ඔය කාල සීමාව තුල මං ගොඩක් දේවල් කන්න ආසයි. හැබැයි මං කෑවේ නෑ මගේ දුවට කරදරයක් වෙයි කියලා. පුතා දන්නවද මගේ මේ ශරීරේ සම්පූර්ණ වෙනස් වුණා. දෙපා ඉදිමුණා, දෑත් ඉදිමුණා, මූණ සම්පූර්ණ වෙනස් වුණා. ගොඩක් අපහසුකම් දැනුණා. හැබැයි මේ සියලු අපහසුකම් මා දරාගත්තා මගේ දූට ඕන විදියට මගේ කුසේ හැදෙන්නට ඉඩ හසර සැලසුවා. කාලය ගත වුණා පුතේ. පළමු මස දෙමස තුන් මස ගෙවුණා. හතර මස පස් මස හය මස ගෙවුණා. හත් මස අට මස ගෙවිලා නව මාසය ගෙවෙනකොට ඒ දස මාසයක් උදා වෙන සෙනෙහි ලෝකයේ දරන්න තියෙන අමාරුම වේදනාව, රත්තරන් අම්මා කෙනෙක් දරුවෙක් මෙලොවට ජනිත කරනකොට දැනෙන වේදනාව, අපේ මුතුන් මිත්තන් කියනවා කුළුගිඩි 20ක් අරන් මේ ශරීරයේ සන්ධි 20කට ගහලා මේ ඇටකටු කඩන වේදනාවක් දැනෙනවලු අම්මා කෙනෙක් දරුවෙක් මෙලොවට ජනිත කරනකොට. මගේ රත්තරන් අම්මා ඒ සියලු වේදනාවන් දරාගෙන පුතේ මේ දුවට මෙලොව එළිය දකින්න ශක්තිය දුන්නා. මම හඬාගෙන මේ දෑතට ආවා. මගේ අම්මගේ සියලු වේදනාවන් පහව ගියා කියනවා මේ දුව අතට ගත්තහම. එදා අම්මා ප්‍රාර්ථනාවක් කළා. මගේ දුව මේ රටේ හොඳ පුරවැසියෙක් කරනවා, හොඳ අධ්‍යාපනයක් දෙනවා, නිසිකල උදා වුණාම මගේ දූට හොඳ කුල කුමාරයෙක් හොයලා අද මේ දවස සරණ පාවලා දෙනවා කියලා. ඔයා දන්නවද මේ සියලු බලාපොරොත්තු මේ ඉෂ්ට වෙන්න මේ අපේ අම්මගේ ප්‍රාර්ථනාව. එහෙමනම් ඔහොම කියාගෙන යනකොට අම්මා දූ දිහා බලලා මෙහෙම කිව්වා, පුතා දන්නවද අද මෙයා රජිනක් වගේ මෙහෙම දිලිසන්නේ බබලන්නේ මගේ මේ ඇඟේ රතු පාටලේ සුදු පාට කිරි බවට හරවලා බොහොම සෙනෙහසෙන් ආදරයෙන් දයාවෙන් මම මෑට කොච්චර පෙව්වා. ඔහොම කියනකොට කුල කුමාරයා අහනවා අම්මේ අම්මා අම්මගේ දූට කොච්චර නම් කිරි පෙව්වද කියලා. අන්න ඒ වෙලාවේ අම්මා කියනවා මං කවදාවත් මැනලා කිරි දුන්නේ නැහැ. අම්මා උපමාවක් ගත්තා කච්චියක් රෙදි සරී පෙඟෙන්නට ඇත දුවට දුන් කිරි කියලා. අන්න ඒ වෙලාවේ වහම කුල කුමාරයා කච්චියක් රෙදි ගෙනල්ලා ළඟම හිටිය සෙන්පතියේ පිටත් කළා. ඒ කියන්නේ සෙන්පතියෝ කියන්නේ එදා මේ කච්චි තමයි. මෙයාලා පිටත් කළා කච්චියක් රෙදි ගෙනල්ලා පුතේ රණින් කිල්ලෝටේ රන් ගාපු කිරයයි එරන් ඇමුණු කෙන්දයි තබා කිරිකඩ සේලේ බිඳුවයි කියලා කියනවා. එහෙනම් මේ උතුම් පූජාව මගේ අම්මා මතු නිවන් දකින්න නිර්වාණයට යන්න මේ පින්කම හේතු වෙන්න කියලා ප්‍රාර්ථනා කරලා I'm
මගේ අම්මට මම රවා බැලුවා මගේ අම්මා මතු බුදු වෙන්නේ මගේ නොදුනුවත්කම නිසායි දුව හඬනවා මවගෙන් වෙන වෙන හින්දා මව හඬනවා දුව වෙන් වී යන හින්දා දෙදෙනම හඬනවා වෙන් වී මක්ම නිසා සබේම හඬනවා සොම්නස වැඩි හින්දා දීලා වගින්න පුතේ දස මාසේ උරේකත්මා ඕසේසි උද්දී කාරණං ආයු දීගන් වස්ස සතන් මාතු පාදං නමාමහං අම්මා කුසී දබග ඊයර් දෙක පිටිපස්සට යන්න හොඳයි ඒ රත්තරන් අම්මට ඒ දුව රජිනක්සේ මෙහෙම බබලන්න මේ විදිහට හදන්න පිටිපස්සෙන් ඉඳලා යෝධ බල යෝධ ශක්තියක් දුමු කෙනෙක් ඉන්නවා ඒ වෙන කවුරුත් නෙමෙයි තාත්තා තාත්තා ඉන්න මෙච්චරට පුතේ ඔබ වෙනුවෙන් මේ දෑතේ මොනතරම් දියපට්ටා කරගට එන්නේ නැද්ද කවදාවත් මගේ තාත්තා ඔබට පෙන්නලා හැඬුවේ නෑ මහන්සි කිව්වේ නෑ ඔබේ අනාගතය ලස්සන කරන්න මේ උත්තම පුරුෂයා සියලු දුක් වේදනාවන් උගුලගෙන පුතේ හැම දෙයක්ම දරාගෙන ඔබ වෙනුවෙන් ජීවිතේ කැප කළ නිහඬ චරිතයේ තමයි මේ ඉන්නේ ඔබ දන්නවද තාත්තා කෙනෙක් දරුවන්ට වෙන්නේ හැම වෙලාවෙම කඳුළු වගුරන්නේ ඔය මමත් තාත්තා කෙනෙක් අපිටත් මේක දැනුනේ එතකොටයි හැබැයි දරුවන්ට මේ හදවතේ තරම් සෙනෙහසක් කොහෙවත් නැහැ. හොඳට මතක තියාගන්න. ඔබ වෙනුවෙන් හැමදේම මෙතුමා කැප කරන්න සූදානම්. හැබැයි තාත්තා, දුවෙක් හැදුවොත් අපිට රටට දෙන්නට වෙනවා. අද අපි දූ දෙන්නට යනකොට දුව මෙන්න මෙහෙම කියනවා. උපන්දා සිට මෙම හැදුමට දයාවර පිය සෙනෙහෙ බන්දා මා හදන්නට මා වඩන්නට නොඑක් අපමණ දුකක් වින්දා වරම මාහට ලැබුණු හින්දා යානනි ඔබ මෙසේ කැඳා යස උතුම් ඔබේ දෙපා නම දිමි යන්න අවසර දෙන්න අප්පා කාරෝ ආලිංගිත්වා උම්මිත්වා පිය බුද්ධකං රාජමජ්ජං සුපතිට්ඨං පීතුපාදං නමාමහං මුදේ නැවගිලුණු විටදි ඕසත් සම අම්මා පිහිනා කර පින්නාගෙන ගොඩට ගෙනත් හැරියා මේ සසරේ බුදු වෙන බව මුලින්ම කිව්ව අම්මා සම්මා සම්බුදු සරණයි නිවන් දකින් අම්මා හොඳයි තාත්තෙන් යෑත පිටිසර ගම් වලට පියා හම්බ කරලා මිල මුදලුත් දුන්න පියා මේ ආකාර සැපතක් මට දුන්න පියා මෙතේ බුදුන් දැක නිවනට යන්ට පියා ඊළඟට
Panduru dalu mure oppu di jaye mangalam santosinne udadi vatla siwaragadevi mangalam ganna dalu mure sitina nayo pirivara jaye mangalam oru enbasa anta avasara Denta deviyani mangalam Palamuwa mekapa nasana kaledi Bulak genave koin kiyang Devanuwa mahasammata rajavaliyata Bulak genave kawuda kiyang Atini palanga kumaruta dunga pulak beduwe kawuda kiyan metum padaya torala kimisa pulaturullata atanotabang palamuwa mekapa biunu dasita pulak genave nagalowin devanuwa mahasam මත රජ වැලියට පුලගෙන ආවේ නාරජකි අතිනි පාළඟ කුමරුට දුන්දා පුලක් බෙදුවේ නාරජමයි මෙතුම් පදය තෝරාලා කි මම පුලතුරුල්ලට අත තබ සබ්බ මංගල රක්කන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සුත්‍ති භවන්තුතේ බෞ සබ්බ මංගල රක්කන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සුත්‍ති භවන්තුතේ බෞ සබ්බ මංගල රක්කන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සුත්‍ති භවන්තුතේ සිද්ද වේ ජය ගුරුන් පාවැඳ ගත්තු තිසරණ අත් මුදුන් සුද්ධ දෙරණට පය තබන්නට පොළොව කුණි කරන්නේ